උත්තල ග්‍රාමන ග්‍රාමනාම සම්භවය ගැන කතා කරනකොට කතා කරන්න පුළුවන්. බුත්තල ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව බුත්තල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 29ක් තිබෙනවා. 29ක් තිබෙනවා. එයින් මුල්ම ග්‍රාම නිලධාරී කොට්ටාසයේ උඩාරාව, උඩාරාවට අයිති පේරකැටිය උඩාරාව මුරුංගාවත් කියන ගම්. එතකොට උඩාරාව කියන උඩ කොටස අපි දැන් උඩාරාව මැදාරාව මැදක් තියෙන කොටස මැදාරාව ඊට පස්සේ පහළම තියෙන ටික කොටස කියන්නේ පහතාරාව. මේ බුත්තල ප්‍රදේශෙත් එහෙම බුත්තල නගරය හා ඊට ඉහළ කොටස කියන්නේ උඩගම. ඒ වගේම බුත්තල හතරමං හන්දිය තෙක්ක තියෙන කොටස කියන්නේ මැදගම. වගුරුලේ තියෙන කොටස කියන්නේ පහළගම. උඩගම මැදගම පහළගම. ඒ වගේ තමයි උඩාරාව මැදාරාව වශයෙන් නම් යෙදෙන්නේ. වෙන විශේෂ තේරුමක් නැහැ ඒකේ. ඊළඟට මේ මාමේ කතා කරන්නේ වැඩ මේවා වැඩ යෙදෙමින් මේ ප්‍රදේශයේ සිටමින් තමයි මේ පරිශ්‍රණය කරන්නේ. ඒ අනුව මිනිසුන් අතර පැතිර තියෙන ජනප්‍රවාද තියෙනවා. ජනශ්‍රුති. ජනශ්‍රුති කියන කතාවත් අපි මේ අවස්ථාවේදී යොදා ගන්නවා. එක කතාවක් තියෙනවා. දුටුගැමුණ මහ කලින් කිව දුටුගැමුණ රජුරුව යුද්ධ පෙරමුණේ ගිය මාගම ඉඳලා බුත්තලහරා කියලා. බුත්තලහරා යනකොට පැල්වත්ත යනකොට හොරබොක්ක හරා මේ රජුරුවන්ට බඩේ අමාරක දුන්නා. රජුරුවන්ට බඩේ අමාරක දුන්නා. ඊට පස්සේ මිනිස්සු නන්දාලා තියෙනවා හොරබොක්ක බඩ හොර වුණ නිසා බඩ හොරකු හොරබොක්ක කියලා. ටිකක් දුර යනකොට කල්පනා වුණා මේකට හොඳයි විරිස් මේකට හොඳයි සියමලා හොද්දක් හදලා කියලා. ඒ anu සියමලා හොද්දක් හදලා දුන්නා. ඊට පස්සේ ගුණ වුණා. ඊට පස්සේ එතෙන් දැම්මල් සියමලා ගුණේ කියලා. ඔය මිනිස්සු කියන කතාවක්. සමහර ජන සාහිත්‍යයේ කතා සමහරව නිර්මාණය කරපුවා සමහරව සත්‍යයක් තියෙනවා. නමුත් මේ පිළිබඳ කතා කරනකොට කියන්න පුළුවන් දුටුගැම රජුගේ පැල්ලතරා නෙවෙයි කියේ. දුටු රජුගේ බුත්තල ඊට පස්සේ ඉරිගම ඊට පස්සේ මේ නක්කල බිබිල ඒ පැත්තෙන් ගියේ පැල්ලතරා ගියේ නැහැ. එක ප්‍රකාරණයක්. අනෙක් කාරණේ තමයි මේ හොරබොක්ක. හොරබොක්ක කියන්නේ තියෙන ගඟ තියෙනවා. ගඟේ සොරවක් තියෙනවා. ඒ ගඟේ සොරවක් අදලා තියෙනවා. මේ වතුර යන ව්‍යාපාරයක් ජල ව්‍යාපාරයක් වාර මාර්ගයක් හදලා තිනවා සොරවක් බදලා තිනවා වතුර අදවන්න සොරවක් එන සොරව බොක්ක බොක්කේ තියෙන සොරව නිසා සොරව බොක්ක සොර බොක්ක හොර බොක්ක කියලා තමයි හදලා තියෙන්නේ. ඒ නැතුව මේ වෙන තේරුම වෙන තේරුමක් නැහැ. එතකොට මේ සොර බොක්ක ඊළඟට මේ ගියන් පස්සේ සියමලා ගුණේ සියමලා හොද්දක් කාලා ගුණෝනා කියනවනේ දුටිගම රජුන්ට. නමුත් ඒක නෙවෙයි ඒකට හේතුව. සියමලා ගුණේ කියන්නේ සියමලා ගස් බහුලව තිබ්බනම් ඒ එතෙන්ද කියන්නේ සියමලා ගුණේ. මුලින්ම ගුණේ කියන්නේ සියමලා ගණේ. ගණේ කියන්නේ ඝණයක්. කට්ටියත් ගොඩක් තියෙන ඝණයක් කියනවා. සියමලා ගණේ පස්සෙ සියමලා ගුණේ වෙනවා. දැන් අපි කියන්නේ දිවුල් ගණේ. දිවුල් ගණේ කියන්නේ දිවුල් ගස් ගොඩක් තියෙනවා ඒ. දිවුල් ගණේ. තාමත් දිවුල් ගණේ තමයි කියන්නේ. සියඹලා ගණේ දැන් සියඹලා ගණේ කියන්නේ දැන් සියඹලා ගුණේ කියන්නේ. ඒ විදිහ තමයි වෙන්නේ. ඒක නම් මේ සිංහල භාෂාව අනුව විග්‍රහ කරනකොට අන්න ඒ විදිහට තමයි හැදෙන්නේ. ඊළඟට මේ හොරබොක්ක සමීපයේ තියෙන මහාවිද්‍යාලය තියෙනවා. මේ මහාවිද්‍යාලය තමයි සිද්ධාර්ථ මහාවිද්‍යාලය. මුලින් සිද්ධාර්ථ නමින් නැති නෑ මහාවිද්‍යාලය කරන් පස්සේ මේක සිද්ධාර්ථ මහාවිද්‍යාල නමින් දාලා තිනවා. එතකොට මේ 1950 මේ විද්‍යාලය පටන් ගත්තා. ඒ ලංකාවේ දාස ලැබුණාම පස්සෙ තමයි සිද්ධාර්ථ මහාවිද්‍යාලය පටන් ගත්තේ. මහාවිද්‍යාලයක් වශයෙන් නෙවෙයි පටන් ගත්තේ හයිෂ්ට විද්‍යාලයක් වශයෙන්. හයිෂ්ට පාසලක් වශයෙන්. ඒ කාලේ විද්‍යාලය කියන නම කියන්නේ නෑ මම කිව්වනේ. විද්‍යාලය කියන නම තියන්නේ උසස් පන්තියේ හැටි විතරයි. නැත්තම් අනිත් පාසල් කියන්නේ සහ පාසලක් වශයෙන්
පස්සේ 1955 16 ඉඳන් මේ පාසල පටන් ගත්තේ. පාසල දියුණුව පාර මාර්ග ආසන්නයේ තියෙන නිසා 1979 10 16 වෙනි දින මේ විද්‍යාලයේ පස්සේ ඒකට විද්‍යාලේ මහාවිද්‍යාලය බවට පත් වුණා. මහාවිද්‍යාලය බවට පත් වුණා. එතකොට මහාවිද්‍යාලය පත් කරාන් පස්සේ මේ මහාවිද්‍යාලේ දැන් ඊට පස්සේ දැන් කාල 59න් පස්සේ උසස් පෙළ පන්තිත් ආරම්භ කළා. උසස් ප්‍රතිඵල ලබා දෙන ප්‍රදේශයේ වටිනා විද්‍යාලයක් කියලා කියන්න පුළුවන්. නිමාසිරි මහත්මයා කාලේදී, ඉරාත් මහත්මයා කාලේදී මේ විද්‍යාලයේ ගොඩ දියුණු තියුණු බව දක්වා තිබෙනවා. එතකොට දැන් වැඩ බලනෙත් ඒ ඉරාත් මහත්මයා. එතකොට මේ ඊළඟට හොරබොක්ක ඊළඟ පැල්ලොත්ත. පැල්ලොත්තාවට තියෙන ඕකුරුවාව කොඩා ඔය පිමුරාලන්ද වලපනේ ප්‍රවේවෙලහිල් ඉයල ප්‍රවේ වෙල පහල පැල්ලොත්ත. පැල්ලොත්ත තියෙන්නේ අවුරුද්දන්න කොඩා වැල් වායදල එනකොට පැල්ලොත්ත පැල්ලොත්ත වාය කරා බුත්තල බුත්තලෙන් හැතම තුනක් උතර ගියාම පැල්ලොත්ත අවුලෙනවා. පැල්ලොත්ත කියන නම මේ අතීතයේ ඉඳලා තිබුණ නම කියලා හිතන අමාරුයි. මේ පැල් වත්ත පැල් ගොඩාක් තිබු නිසා පැල් වත්ත කියලායි කියන්නේ. පැලවත්ත කියන්නේ පැල ගොඩක් තුන. දැන් අපි කියන බත්තර මුල්ල පැලවත්ත බත්තර මුල්ල. ඒ කියන්නේ පැල පැලවත්ත කියන්නේ පැල වැඩි. දැන් පැල් කියන්නේ පැල් වැඩි. ඇයි පැල් වැඩි වෙන්නේ? පැල් වැඩි වෙන්නේ මෙතන මධ්‍යස්ථානය. හතරවන් හන්දිය. වැල්ලෝයට පාර තියෙනවා, බුත්තලට පාර තියෙනවා, උගුරම්පලට පැත්තට තියෙනවා, පස්තර පැත්තට තියෙනවා. මෙතන මධ්‍යස්ථානය පැල්වත්ත. ඒ නිසා පැල්වත්ත වෙලඳ පොළක් තියෙනවා. අද එදා තිබුණ වෙළඳ පොළක්. වෙළඳ පොළක් තියුණේ වෙළඳ කුටි තියෙන්නේ මේ දැන් වාගේ ගොඩ බිත්ති මැදලා උළුවාලා නෙවෙයි. පොඩි පොඩි පැල් හදාගෙන කුටි වල වෙළඳ කරන්නේ. වත් හැම තැනම කුටි පොඩි කුටි පැල් පැල් වල පැල් වාගේ දාලා කුටි වල තමයි වෙළඳ කරන්නේ. වෙළඳ පොළේ. අනේ ඒ නිසා මිනිස්සු කියන්නේ පටන් ගත්ත පැල්වත්ත කියලා. ගොඩාක් වෙළඳ කුටි තියෙන පැල් තියෙන නිසා පැල්වත්ත කියන නම භාවිතකලයි ජනසුදේ කියවෙන්නේ. පැල්වත්ත දැන් මහාවිද්‍යාලය තියෙනවා. දැන් නන්සිරි මහත්මයා මේ විදුහල්පති මේ වෙන විට ඒ විදුහලේ ඉස්සල කනිෂ්ඨ විද්‍යාලයක් වශයෙන් 50 දශකයේ ආරම්භ කළ විද්‍යාලය. ඊට පස්සේ මේ විද්‍යාලය නවෝද්‍යා විද්‍යාලය මහාවිද්‍යාලයක් වුණා. පස්සේ දැන් නවෝද්‍යා විද්‍යාලයක් වශයෙන් උසස් කළා. ඊට පස්සේ දැන් මේකේ බුත්තල මහාවිද්‍යාලයේ වගේම ඉංග්‍රීසි මාධ්‍යයත් පාවිච්චි කරනවා හයින් ඉහළ. ඉතින් උසස් පෙළ විද්‍යා කලා වාණිජ විෂය ධාරාවන් පවත්වනවා. ඒ නිසා පැල්ලොත් විද්‍යාලය දැන් මේ කාලේ ඉහළ විද්‍යාලයක් හැටියට කියන්න පුළුවන්. 1912 උත්තර විද්‍යාලය උත්තර මහාවිද්‍යාලය වගේම පැල්ලොත් මහාවිද්‍යාලය 1912 අධ්‍යාපන වරත අනුව වෙනස් කරා. උත්තර මහාවිද්‍යාලය වෙනස් කරේ පැල්ලොත් කනිෂ්ඨ විද්‍යාලය වෙනව 2012. පැල්වත්තත් එහෙම 2012 ප්‍රාථමික විද්‍යාලය වෙනස් කරා. දැන් ප්‍රාථමික විද්‍යාලය 29 පන්ති පහ ඒ පහ දක්වා ඒ පාසල පවත්වා යනවා. ඒ පාසල උත්තරත් එහෙම ඒ පාසල දැන් වෙන් කරාන් පස්සේ උඩා පන්ති සහ ඉහළ පන්ති දෙකට තිබුණාට වඩා දැන් ඒ පාසල ඉතා හොඳින් පවත්වාගෙන යන හොඳ ප්‍රතිඵල ලබා දෙන පාසලක් පැල්වත්ත පාසල. ඊළඟට මහසෙන්පුර මාසෙම්පොට ඇති කොඩාය 15 වෙල පැල්වත්ත මුල්ලිකුමර පේතියන් ආර. එතකොට මහසෙම්පොර ඒ නම කියන ගේමට අපේන මහසෙම්පොර කියන නම මහසේන කියන නමන පැරණි නමක්. නමුත් මේක ඒ නම අනුව අලුතෙන් නිර්මාණය කළ නමක් මහසෙම්පොර කියලා කියන්නේ. නැත්තම් කාලයතිස්ස පැවති නමක් නෙමෙයි වර්තමාන නිර්මාණය කළ නමක් තමයි මහසෙම්පොර කියන්නේ. කුමාරගම කුමාරගමත් එමය. කුමාරගමට අයිති දේවාලගම රජේ කොටස ජනාවාස සහ ජනාවාස පහ තලාකොළවැව. මේ තලාකොළවැව නම් ඉතා පරණ ඉරාවක්. මේ තලාකොළවැව සම්පූර්ණ අර ව්‍යාපාරය නිසා යටුණා. ඉස්සර විශාල හොඳ ගම්මානයක්. දැන් මේ තලාකොළවැව මේ අයිති වෙනවා මේ කුමාරගමට. ඊළඟ කුකුරම්පොළ. කුකුරම්පොළට අයිති නම් කොහිල පැලස්ස නාගස්සාය මහවැල ගම්මාන බෝගස්සාය ඊළඟට ඇලබඩයාය ගම්පාලු කොටුව ඇලකණ්ඩිය කුමාරනායක ගෝණගල ගෝණංගල යයි.
එඩුටු කළ යායි. දැනතර කුකුරම්පල කුකුරම්පල මේ පිළිබඳ විවිධ මත තියනවා. කුකුරම්පල විද්‍යා කනිෂ්ඨ විද්‍යාලයක් තියෙනවා. ඒ විද්‍යාලයේ කුකුරම්පල ජනතාවගේ පරිශ්‍රමයෙන් ආරම්භ කළ විද්‍යාලය. ඒක දැන් සාර්ථක පවත්වාගෙන යනවා. ඒ හැර කුකුරම්පල කුකුළුවා විහාරය තියෙනවා. කුකුළුවා විහාරය කුකුළුවා විහාරයේ පිළ ජනශ්‍රුතිය වෙන අදහස නම් රත්රන් කුකුලෙක් මේ විහාරේ තැන්පත් කළා තියෙනවා කියන එකයි. ඒක කොයිතරම් දුර ඇත්තද වරුද කියන්න බෑ. ජනශ්‍රුතිය වෙන අදහස රන් කුකුලෙක් තැන්පත් කළා තියෙනවා කියන. තවද අදහසක් තියෙනවා කුකුළුවා විහාරය කියන්නේ කොකුළුව විහාරය. කොකුළුව විහාරය කොකුළුව විහාරය පස්සේ කුකුළුවා විහාරය බවට පත් වුණා කියලා. කොකුළුව කියන්නේ කොක් රන් කොකු. ස්වර්ණම ස්වර්ණාලියේ කොකු විහාරේ වටේ ඉල්ලලා තිබුණා රවම කොකු. ඒ මුදුවාගේ ඒ එල්ල තිබෙන නිසා මේක පුරස්ති දුන්නා කොකුළුව විහාරය. කොකුළුව විහාරය දැන් කොකුළුවා විහාරය බවට පත් වෙලා තිබුණා. එක අදහසක්. තවත් එකක් තියෙනවා බල්ලවත්ති වාගේ ඉස්සර බුත්තල හතරමහාදී ඊළඟට අලුත්තල හරහ කුකුරම්පල හරහ හඳපානාගල වැල්වය දක්වා මහා මාර්ගයක් තිබුණා තමයි කාලේ. පස්සේ තමයි ස්ථිර රජයේ මාර්ගය ඇතුනේ වැල්වය බුත්තල මේ තනි කෙලින් වාගේ තියෙන මාර්ගය. ඒ කාලේම නෙවෙයි ඊට කලින් මාර්ගයක් තිබුණා තියෙනවා. ඔය බුත්තල හතරමං අන්දිය මේ විහාරේ වාකින අලුත්තල ඊට පස්සේ උපරම්පද දක්වා හඳපානාගල දක්වා මාර්ගයක් තිබුණා තියෙනවා ඒ කාලේ. මේකේ මධ්‍යස්ථානයක් තමයි කුකුරම්පල ගැන. එහෙනම් ඒත් පොලක් තිබිලා තියෙනවා. එහෙ පොලක් තිබිලා තියෙනවා. ඒකට කියන්නේ මේ බල කුකුරම්පල. මේ පොලේ දැන් මැනි කොම්ප්ලීට් පොලේ මැනි කිගුණකට මිස් මැනි පොලක් කියලා වගේම මැනි තිබ්බර අනිත් වෙල දොහරත් ඔක්කොම තියෙනවා. ඒ වගේ මේකේ කුකුරන් රන් කොකු රන් කොටස් කෑලි මේ පොලේ විකුණලා තියෙනවා කියලා කියනවා. ඒ නිසා කුකුරම්පල කුකුරම්පල. තවත ඒකම කියනවා සවදාස කොකු පලාසා රම්පේ. කොකු පලාසා රම්පේ මේ පොලේ විකුණලා තියෙනවා කියලා. කොකු රම්පේ පොල කොකු රම්පල උගුරම්පල වුණා කියලා කියනවා. කොහොම වුණත් මේ පිළිබඳ එක ඒකමාතිකව කිසි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තව අදහස් තිරණ ඕන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. මේකයි අදහස් කීපයක් මා ඉදිරිපත් කරේ. එතකොට මේ කුකුළුවා විහාරය පැරණිතා පැරණි විහාරය මේ විහාරයේ පිළිබඳව නම් පොත තියෙනවා. නම් පොතේ තියෙන ඉතා වැදගත් නම් කීපයක් විතරයි. එයින් කුකුළුවා විහාරයේත් නම් පොතේ තියෙනවා. නුවරේ මහනුවරයෝගේ ලියවුණු නම් පොතේ කුකුළුවා විහාරය තියෙනවා. එතකොට මේ ඊළඟට රහතංගම. රහතංගම ජනාවාස 10 ජනාවාස 9 11 ජනාවාස 12 10 ජනාවාස 15 16 අලු උක්කර්මාන්ත නිසා ජනාවාස වුණ ප්‍රදේශ තමයි තැති රහතංගම කියලා නම අලුතෙන් නිර්මාණය කරපු ගමක්. ඊළඟට කුමාරපුර. ඒ කුමාරපුරත් අලුතෙන් නිර්මාණය කළ ගමක්. වැලිමඩියාවේ මිනින්දෝරු කොළණිය පැල්ලස් සීනි සමාගම. ඒව අයිති වෙන කුමාරපුර කියලා අලුතෙන් නමක් නිර්මාණය කළා තියෙනවා. නැත්නම් ස්පර්ණි කාලේ සිට පැමිණි නම නොවේ. අපි වැඩි අවධානය යොමු කරන්නේ ඓතිහාසික තොරතුරු තියෙන ගම් වලට පමණයි. වෙහෙරගල කුඩා ඔය වෙහෙරගල යමනුපුර මේකට අයිති වෙහෙරගල ග්‍රාම නිලධාරී කොට්ටාසියට වෙහෙරක් තිබිලා තියෙනවා. ඒ ගල මත ඉතින් වෙහෙරගල කියන අදහස ඇවිල්ලා තියෙනවා. දැන් උණාවටුන උණාවට අයිති උණාවට අඹකොළ වැව හරිගල පළුගස්තමන කුඩා ඔය වැව වැවපාරා